kiniti satsiyat yaha patum vadamana premayin sajjayaniya sitpatul pirimadina daya amar seppen podai ආයුබෝවන් ඔබට නිරෝගී වාසනාවන්ත ජයග්‍රාහී දවසක් ප්‍රාර්ථනා කරනවා අද 24 වෙනිදා අපි සූදානම් පිනවියන අද කටයුතු ආරම්භ කරන්න ඉතින් ගැටලු තියෙනවා ප්‍රශ්න තියෙනවා අර්බුද තියෙනවා මේවත් එක්ක අපි අපේ ජීවිතේ ඉස්සරහට අරගෙන යන්න ඕනේ ව්‍යාපාරික ක්ෂේත්‍රේ ගත්තාම යා ජනප්‍රිය කතාවක් තියෙනවා ඔබ සමහර විට අහලා ඇති රිලවෙකට කෙහෙල් ලැබරියකෝයි සල්ලි මිටියකෝයි දුන්නොත් ඒ රිලව තෝරගන්නේ කෙහෙල් ලැබරියලු මොකද රිලව දන්නේ අර සල්ලි මිටියෙන් කෙහෙල් තව ගොඩක් ගන්න පුළුවන් කියලා. ඒ වගේම තමයි මිනිස්සෙකුට රස්සාවකෝයි ව්‍යාපාරිකයෝ දුන්නොත් ඒ මිනිස්සයා සමහර විට තෝරගන්නේ අර රැකියාව. ව්‍යාපාරය තෝරගන්නේ නැහැ. ව්‍යවසායකයෙක් වෙන්න බයයි. මොකද අභියෝග තියෙනවා. ඒ අභියෝග ජය ගන්න ඕනේ. සමහර විට රස්සාවකින් හම්බ කරන අවුරුද්දකින් ගන්න ව්‍යාපාරයකින් මාසයකින් හොයන්න පුළුවන්. ඉතින් ඕක තේරෙන්නේ නැහැ සමහරුන්ට. ඒ නිසා තමයි ව්‍යවසායකයන් බිහි වෙනවා අඩු. හැබැයි අපි පින්ම වැඩසටහනට සුළු පරිමාණ ව්‍යාපාරිකයන් ව්‍යවසායකයන් ඒ ආරම්භයේ ඉඳලා මොන විදිහටද දියුණු වුණේ, ඔවුන් අභියෝග ජයගත්තේ කොහොමද මේ සියල්ල පින්ම ඇතුලේ කතා කළා. අදත් ලෑස්සි එහෙම පින්මක් පනින්න. මේ 27 වන පින්ම අපි ඒ වෙනුවෙන් ඉතාමත් ගෞරවයෙන් අද ආරාධනා කළා. සමහරට ඔබ මේ නම කියනකොටත් අකමැති ගොවි ජනපදවල ජනතාව කාබනික කියනකොටත් අම්මෝ කියලා කියනවා. හැබැයි කාබනික පොහොර භාවිතය නිවැරදිව කරලා ඒ නිෂ්පාදන වෙළඳපොළට අරගෙන එන මොන්නතරම් ලංකාවේ ඉන්නවද? ඉතින් ක්‍රමවේද ගැටලුවක් තිබුණේ. ඒ නිසා කාබනික වලට බය වෙන්න එපා. කාබනික පොහොර නිෂ්පාදන, ඒ වගේම එතනින් එහා කාබනික පොහොර ආශ්‍රිතව එළවලු සහ පළතුරු, ඒ වගේම කෘෂිකාර්මික භෝග, මේ සියල්ලම නිෂ්පාදනය කරන මල්ෂානි ව්‍යාපාරයේ මල්ෂානි නිෂ්පාදන ආයතනයේ මාලනී ජයසේකර මහත්මිය තාමත් ගෞරවයෙන් ඔබතුමිය පිළිගන්නවා. ආයුබෝවන් කියලා. ඒ වගේම ඇගේ දියණිය උපේකා අවන්ති මහත්මියමත් ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා. ආයුබෝවන්. මට කියන්න දැන් ඔබතුමිය මොන විදිහටද මේ වගේ ව්‍යාපාරයක් මේ කාබනික සම්බන්ධයෙන් වෙන ව්‍යාපාරයක් මම දැන් මෑතකගෙන මේ පටන් ගන්න ඇත්තේ ඇයි මෙහෙම සිතුවිල්ලක් ආවේ මම පටන් ගත්තේ වගේ ව්‍යාපාරය 2018 වර්ෂේ මම ඒකට ගොඩක්ම ආරම්භ කිරීමට හේතු වුනේ මේ බෝන රෝගීන් එන්න එන්න වැඩි වෙනවා එතකොට අපි වස විසෙන්තොර කෑම බීමට හුරු වීමක් වෙන්න ඕනේ මම පොඩියට පටන් ගත්තා කාබනික පොහොර නිෂ්පාදනය කරන්න. එතකොට මට මේ නිෂ්පාදනයේ ටිකක් කරනකොට මං පොහුණු වීම වැඩසටහන් හැම එකක්ම අරන් යනකොට මේ මගේ අලවි අඩු වුණා. අලවි අඩු වුණාට මට ටිකෙන් ටික මේ රසායනික ක්‍රමයෙන් මිනිස්සු බැහැර වෙන්න පටන් ගත්තාම මගේ කාබනික ව්‍යාපාරය දියුණු වුණා. මට ඉතින් නතර වෙන්න බෑ මං කිලෝ ප්‍රමාණය අඩුවෙන් කරාම මට හිතුණා මහ පරිමාණයෙන් කරන්න ඕනේ කියලා. ඒක මම පටන් ගත්තා. පටන් ගන්නකොට ඒ කාබනික පොහොර මගේ ළඟයට මං දෙන්න පටන් ගත්තා. ඒක මට ප්‍රසිද්ධියක් ආවා. එතකොට මම අද පළවෙනිම ස්තුතිවන්ත වෙන්න ඕනේ කිසලී සායතනෙට. මට මේ තරම් දුර එන්න හම්බ වෙන්නේ කිසලී සායතනේ තාක්ෂණ පුහුණුව වැඩසටහන් මට ආයෝජනය කරා මං ඒකෙන් තව තවත් ලොකු දිනකට ආවා. ඒතර මම මේ කාබිනක පොහොර වලින් නැතර උනේ නැහැ. මේක වැඩි වෙනකොට මට හිතුණා තවත් නිෂ්පාදනය මම කර යුතුයි කියලා. මොකද ඒතකොට ජනතාව පිළිගන්නේ මම මේ කරන ඒ වලින්. මම ඉස්සල්ලාම කෝපි නර්සරියක් පටන් ගත්තා. ඒක පළ 5000යි 2018 දී. හැබැයි අද වෙනකොට මම සන්තෝෂ වෙනවා. පළ 4 ලක්ෂයක් දක්වා 2021 දෙක වර්ෂේ වෙනකොට මට ලැබිලා තියෙනවා මම රජයේ දෙපාර්තමේන්තු වලට වතු සමාගම් වලට මගේ අලෙවිය මම කරගෙන යනවා ඒ වෙනකොට මම කහ නිෂ්පාදනය කර කහ රටේ හිගතාවයක් වෙනකොට මම මේ පාරිභෝගිකයන්ට දෙන්න රජයේ ආයතන මාර්ගයේ කෝපි මේ කහ පැල නිෂ්පාදනය කර ඒකත් 50000ක් නිෂ්පාදනය කරා මම ඒක මම ඉඟුරු කරා ඒ වගේ මම එකින් එක පටන් ගත්තා මගේ කාබනික එළවලු ශීඝ්‍ර අලෙවියක් තිබුණා ඒ ගමන් එනකොට මට අභියෝග තිබුණා. හැබැයි ඒ අභියෝග වලට මම මුහුණ දුන්නා.
මට හොඳ තත්ත්වයේ ගොම පොහොර කුකුල් පොහොර එළු පොහොර ගන්න ඕනේ අමුද්‍රව්‍ය වශයෙන් තනකොළ ඒකත් නයිට්‍රජන් කාබන් ෆොස්ෆරස් අඩංගු හොඳ ව්‍යාපාරයක් වෙන්න ඕනේ මම ඒක නිවරදිව කරා අද මම මා කඳුරේ මේ ව්‍යාපාරිනුත් ගන්න උරෙන් ලියා පදිංචි වුණා මට පැල හදනවා නම් මම ලියා පදිංචියක් ඕනේ මං ඒව හරියටම ගියා ඒතර ගන්න උරෙන් මට ලියා පදිංචිය දුන්නා දැන් පෙර හාර රක්ෂයකුත් කාබනික පෝරණන් දැන් සීමාවක් නැතුව මම නිපදවනවා මම රජයේ ආයතන වලට මට දෙන්න අවස්ථාව ලබා දුන්නා 2018 ඉන්නේ මාලනී මහත්මිය පටන් ගත්තේ මේ ව්‍යාපාරය සාමාන්‍ය අපි දකින ඔය පාරේ යන්නේන අතරතුර දැන් ඔය මල් පැලව ගාවට එහෙම කාබනික පොහොර ගන්න තැන්වල තියෙන රුපියල් 100යි ඉස්සර නම් තිබ්බේ දැන් ඔබතුමිය මොන විදිහටද මේ වාලය කරේ මොන වගේ මිලකටද පටන් ගත්තේ සහ මොනවාද අභියෝග මේ සඳහා අමුද්‍රව්‍ය හොයාගද්දී සහ ඉදිරියට යද්දි මොන වගේ අභියෝග වලටද අභියෝග ගොඩක් පැමිණියා මොකද මං කාබනික පොහොර හදනවා නම් ඒ පරිසරයත් සුරක්ෂිත වෙන්න ඕනේ ඒතර ජල මෝලාසරත් ආරක්ෂා කරන්න ඕනි මම ඒවත් මේව කරගෙන මම හොඳ තත්ත්වයේ මේ ද්‍රව්‍ය හොයාගන්න පටන් ගත්තා ගොම පොහොර තනකොළ ඒව කොම හොයාගෙන වෙනත් ඉතින් සමාජ අභියෝග ආවට මම ඒකට මේවා උනේ නැහැ ඒව හරියට කරලා මම ආයතන වලට ගිහලා පුහුණුව ලැබුවා හොඳම විදියට හදන විදියට හදලා කාබනික පොහොර මම නිෂ්පාදනය කරා මා කඳුර ආයතනයේ මම පරීක්ෂණ කරගත්ත මගේ පොහොර එහෙම කරගෙන දැන් අද මං කිලෝ එකක් රුපියල් 50ට මගේ යැලවි වෙන්නේ. එතකොට මේ අමාත්‍යාංශලේ එක මහතුරුත් ඇවිල්ලා බලලා මේවා කරා. දැන් මම කිලෝ එකක් රුපියල් 50ට අලෙවි කරනවා. මට කිසිම ගැටලුවක් අභියෝගයක් දැන් නැහැ. මං ලොකු දියුණුවක් මේ ගමනින් ඇවිල්ලා තියෙනවා. මේ කොආබිනික පොහොර විතරක් නෙවෙයි ඒකෙන් ගොඩ ලොකු නිෂ්පාදන වුණා මගේ දරුවන්ටත් ඒකෙන් ආදායම් මාර්ග වලට ව්‍යාපාර වලට යන්න මඟ පෑදුනා මම අද සතුටෙන් කියනවා නැවත නැවතත් මම ණය ගැති කිසලිස ආයතනයේට මේ තැන එන්න මට අවස්ථාව දුන්නේ කිසලිස ආයතනයේ දැන් ඔබතුමිය කියනවා තාම දෙන්න පුළුවන් කියලා රුපියල් 50ට ඉස්සරහටත් මේ එහෙම දෙන්න පුළුවන් හැමදේම වැඩි නේ දැන් නෑ ඒ සමහරු හිතුව ගණන් වලට කළාට මම යන්නේ මේකයි. නමුත් දැන් ඊට පස්සේ වෙළඳපොළට ලොකු මහ පරිමෙදලකින් මට දෙන්න පුළුවන්. රජයේම මගේ මේ ගොවිජන සේවා කුසිකර්මයක මගේ පොහොර ගන්න සූදානම්. ඒක දිස්ත්‍රික් ලේකම්තුමත් ප්‍රාදේශීය ලේකම්තුමත් මට ඒකට මාර්ගයේ සලසලා දීලා තියෙනවා. මම ස්තුතිවන්ත වෙනවා ඒකට. හරි. මොන දේවල් වැඩි වුණත් මාලනී ජයසේකර මහත්මිය කියනවා එතුමියගේ මේ නිෂ්පාදන වල මිල වැඩි කරන්නේ නැහැ කියලා. මේ නිෂ්පාදන බලමු. මම 2019 වෙනකොට ගොවීන්ට දුන්නේ කිලෝ 10යි 5යි ඒ වගේ මට ප්‍රමාණයක් තිබුණේ දෙන්න. එහෙම ටිකින් ටික යනකොට මට 2019 අවසානයේ කිසලිස ආයතනේ සම්බන්ධ වුණා. ඒගොල්ලෝ ආයතනේ සම්බන්ධ වෙලා මට හොඳ පුහුණුවක් දුන්නා. පුහුණුවක් දීලා ඒගොල්ලෝ මාව ගොඩාක් උනන්දු කරා. ඒ ගමනම කුසගර්ම දෙපාර්තමේන්තුවයි ගොවි ජන සේවා දෙපාර්තමේන්තුවයි මට මේ හැම වෙලේම මේ උපදෙස් දීලා මේක දියුණු කරා. මගේ කාබනික පොහොර ඊට පස්සේ මට හිතුණා මේ පොළවේ තෙමින් නැතුව සුරක්ෂිතව හදන්න ඕනේ කියලා මම මේ ගේ හදාගත්තා. ඒක හදලා ඒකේ පටන් ගත්තා. දැන් මට ව්‍යාපාරි මගේ ගොවීන් ගන්නවා කිලෝ 510. ඒ උපරිම ප්‍රමාණයෙන් මට දෙන්න පුළුවන්. දැන් ඒ පැල 5000ත් මට වර්ධනය වුණා. දැන් පැල ලක්ෂයට 2020 2021 වෙනකොට මම කරා කෝපි ලක්ෂයකට කහ පැල 50000කුත් ඉඟුරු පැල 35000කුත් දැන් මට 2022 අවුරුද්ද මම ලොකු පිම්මක් පෑන්නා ඒ කිසලිස ආයතනය නිසා මම ස්තුතිවන්ත වෙනවා ඉස්සලම් මගේ ආයතනයට යුරෝපා සංගමයටයි ඊට පස්සේ මට මේ 2022 මගේ තියෙන්නේ ලැබිලා තියෙන ඉලක්කය පෙර ලක්ෂ 4ක් කෝපි පෙර ලක්ෂ 4ක් ඒතර ඒ ලක්ෂ 4ටම මට ඕනේ කාබනික පොහොර ඒ වගේ මගේ ගැනුම්කරුව ගොවියන සේවයයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවටත් මම දෙන්න ඕනේ මම දැන් ශීඝ්‍ර දියුණුවක් ලබලා තියෙනවා මුකුත් නැතුව කැලයක් තිබුණේ මගේ ඉදම දැන් ලොකු දියුණුවක් ලබලා දැන් මම ග්‍රීන් හවුස් එකක් මට කිසිලිස ආයතනය නිසා ග්‍රීන් හවුස් එකක් මේ අවශ්‍ය යන්ත්‍රෝපකරණ
इतने मट मे कुछकर्म दिपारे पुलवा हेटी मट उदाऊ करें दम मगे मे गमन मम दिन मिथिन नत्रकराने सेविको इन मट हम सेविक बिरीसा कांता नम दिन इनवा पुरुष पक्ष इनवा इकोल हाक दें मम वर्धने करण मगे मगे इलाके पना पंद हर रक्त आवागे काबिनी पोरा टोंग गण की मे वेलट निकुतकर मन दिन सुदान मट अवसी ओख मिशी नोम दें लभिलती मम मेक दवसें दवस दीवन को मे व्यापार मन सहयम पत्ते नैम को मे सैविका हम दाम मन रोने यह मगे धरवे करके मम दें मे कोई कुड़की मे दिन पटांग रही कुल बड़वर गायक दिन मगे पुता दुआते हुएला इलागे मे मेहकें इलागे नमीन दें वेद पोल्ट निकर दिन दिदास देखे मम मगे धरव मगे व्यापार संबंध कर मम्मी का महापरिमाण करते वर्तमान तिबेन राज्य प्रतिपत्ति समग कंपोस्ट निष्पादने इतामत विशाल वशेन सिधुकरण महात्म्य वशेन मेवन रजेन पवा मेम कंपोस्ट मिलदी गणीम सिद्धकर्ण कंपोस्ट निष्पादने दीर्घन्यम वशेन सीटपना गोयदागत अटते कंपोस्ट हलन यंत्रक मेवन लबादीरतीर्ण एवगेम तव कंपोस्ट निष्पादने गुणात्मक भाव वैडिक्रीम संधा कंपोस्ट कबलीकरण यंत्रे कुत् अभी मेवन लबादीम कटित कर भीम विशेहत्न वेडसटहना अभी काबनिक पोहर व्यापार विधेर नेता व्यवसाय विधेयर आरंभ करण मालनी महात्म्य दिदास दहाटे पटांगण जोली मसे मे वेद्य अवरू हतराकवाद अति सार्थक तनक डेना मेकतम वेन्नोने तमंग इलाकेटे अन्न पुलवांगे अरमुनटे अन्न पुलवांग हिते हय्ये वितरा तीयनोने अपे तीयनोने कथावा कपे समाजे नंदम्मट लेलट इकट इन बैकेला बोरु कथा ओवा अरे अपे मे समाज तीयने वितराई हों उदाहरण मे मे इन्े नंदम्मा लेली उन्न हमला तीन हों लेलिया उपेक इनत्ना मे कि अम्म पटांगत व्यापार मुन विधि हटद विनास्कर विनात्म माने कि उपेक सह स्वामपुरुष नटिकेला आरगने मे विद्य हकीलती अम्मे निष्पादने अंतिम प्रतिपले कॉपी अट्टाई कहा कैली बस आप ही तीरने करा मेरे जाते अंतर ये टके नहीं आने एक अट आप ही आम के मालशानी नामिंग नेतु है जाते अंतर ये टके नहीं आने पुलों समसे प्राइम लंका केला कंपनी आकली आप आदिंच करला एक एंग आम के कॉपी अट कुडू करला एक कुडू कहा कुडू तब गेदर हादन इन साल ए पैकेट कर ले वत्ते का मानी कुत कुल बड़वर्ग सियाल लम गुणात्मक उसास बावे अभी वेलंद पलटा इधरपत करना दे मनोवैज्ञ राठवल वाले द यावान ने एक आटे को तो पटांगरा नहीं दिए ने एका ओ अभी गोड़ाक में कात्था जा बैली मां कुछ दिए टे मित्रान नतरे तमाई गोड़ाक करे अपे मित्रान मार्गे सिंगापुर ऑस्ट्रेलिया वगैरह टोल लोटे थोड़ी प्रमाणे वाली मैं वेनो कोटा यावला दिए ना दें ऐ हम आर रिज्यू अम मैं राठवल लोटे यावान ओब यम अवधान है क्यों करना नेते अबोटे पुलवांगा ईडीबी के අලුතෙන් පටන් ගත්ත දැන් මල්ශානි ව්‍යාපාරයේ අම්මා පටන් ගන්නවා ඒ වගේම ඔබ ඒක වෙනස් කරලා ඉදිරියට රැගෙන යනවා මොන වගේ ආදායමේ වෙනසක්ද ඇති උනේ මේ මේ ව්‍යාපාරයේ නම වෙනස සහ ඒ වගේම ව්‍යාපාරයම වෙනස් කරනවා මේකත් එක මොන වගේ ආදායමේ වෙනසක්ද ඇති වෙලා තියෙන්නේ ආදායම හොඳ වෙනසක් වුණා මොකද අපි යාළුවන්ගේ මාර්ගයෙන් අපි අඩුපාඩු හදාගෙන අර්ගුණාත්මක භාවෙන් උසස් නිසා ගන්න ගන්න කෙනා තව තව අලුත් පාරිභෝගික කොටසක් අපිට එකතු කරලා දුන්නා. හරි ඉතින් ඒ ආකාරයෙන් තමයි මේ මේ ව්‍යාපාරයේ සම්බන්ධයෙන් කතා කරද්දී කියන්න තියෙන්නේ. ඉතින් ඕනම කෙනෙකුට හිතේ හයිය තියෙනවා නම් දියුණු වෙන්න ඕනි කියන බලාපොරොත්තුව තියෙනවා නම් අවශ්‍ය තැනට අනේක ලොකු මේ මේ බාධාවක් නෙමෙයි ප්‍රශ්නයක් නෙමෙයි. අපි බලමුකෝ මේ නිෂ්පාදනය කරන විදිය.
විශේෂයෙන්ම පුහුණු අවස්ථාවෙදීම හඳුනා ගන්න පුළුවන් විශේෂ චරිතයක් වුණා මාලනී මහත්මිය. ඒ අවස්ථාවේදී ඇයට පුළුවන් විදිහට ඇයට ඕනි විදිහට සහ තමන්ගේ දැනුම ප්‍රයෝග කරගෙන කුඩාවට මේ ව්‍යාපාරය කරගෙන ගියා. එහිදී කොම්පෝස්ට් ගොඩක් ගහලා පැල තවන් කීපයක් හදාගෙන තිබුණා. නමුත් එතුමිය පුහුණුවට ආපු අවස්ථාවේ ඉඳලා අපිත් එක්ක සම්බන්ධ වෙච්ච විදිහ ප්‍රශ්න කරපු විදිහෙන්ම අපේ දේශක මහත්වරුන්ට අපිට තේරුණා මෙය හොඳ ගමනක් යන්න පුළුවන් එඩිටර ගැහණියක් බව. අපිට ඊට පස්සේ මෙතුමිය දිගින් දිගටම අපිත් එක්ක පුහුණු වැඩසටහන් වලට මෙතුමිය සම්බන්ධ වුණා. ඒදී විශේෂයෙන්ම කොම්පෝස්ට් පුහුණුව ලබා දෙන අවස්ථාවේදී මෙතුමිය නිතර නිතර ප්‍රශ්න කර කර ගාක් දේවල් අපෙන් ඇත්තටම උදුරගත්ත කිව්වොත් නිවැරදි. හැබැයි ඒ උදුරගත්ත දැනුමෙන් ඉතාම හොඳ ගමනක් අද වෙනකොට ඇවිල්ලා තියෙනවා. මේ 10 days ඉස්සෙල්ලා මම වතු වලින් වැඩ කරේ. ඒ හරියට පඩියක් අම්මුන්නේ නැහැ. මේට ඇවිල්ලා මට හොඳ පඩියක් අම්ම වෙනවා. මගේ ළමයිත් අදාගන්න ස්කෝලේ වැඩ ටිකක් අරගන්න මට ගොඩක් උදව් වෙනවා. ඒ සල්ලි වලින් මම මගේ මාත්‍යටයි උදව් කරනවා. ඒ නිසා මේ හරි හොඳයි මේ මෙතෙන් ටේවිල්ලා මම වැඩ කරන එක. කොරෝනා කාලෙදී අපිට දිගටම වැඩ දුන්නා නෝනා. ඒ නිසා අපේ ළමයි කාලා බීලා සතුටින් හිටියා. ඒක තමයි ඇත්ත. ඒ නිසා මේ තව ඉස්සරහට යනකොට මේක හොඳට දිවවනම් අපිට ගොඩක් හොඳයි. අපි කාලා බීලා හොඳට ඉන්න පුළුවන්. අපිට හොඳ පඩියක් අම්බ වෙනවා මෙතන. මං වැඩ නැති තමයි හිටියේ. ඊට පස්සේ අපේ මේ මෙතන කිව්වා මෙතන වැඩ තියෙනවා කියලා. ඊටපස්සේ අපේ නෝනා කිව්වා එවිලා වැඩ කරන්න කියලා. කොහොමද කියලා ඇහුවා. මං කිව්වා ළමයි දෙන්නෙක් ඉන්නවා. අවුරුදු 3ක් ළමයෙක් ඉන්නේ. අවුරුදු මාස 3ක් ළමයෙක් ඉන්නවා මට. ඊට පස්සේ එවිලා මේ අවුරුදු 3ක් වෙනවා මෙතන එවිලා. ඊට පස්සේ එයා කිව්වා කවුරුත් ඉන්නවා නම් එකන් එන්න කියලා. අපේ මාත්‍ය වැඩ නැතිය තමයි හිටියේ. ඊයවෙත් එකන් ආවා මෙතන. ඊට පස්සේ අපේ තාත්තත් මෙතන වැඩ, අපේ අක්කාත් මෙතන වැඩ. එයත් මාත්‍ය නැති වෙලා දැන් අවුරුදු 1ක් විතර යනවා. එයා එවිලා මාස 3ක් මෙතන. ඊට පස්සේ අපි ආදරෙන් මෙතන වැඩ කරනවා. මං ඉදිරියට බලාපොරොත්තු වෙනවා ඒගොල්ලන්ට මීට වඩා හොඳ වැටුපක් දීලා මීට වඩා ලොකු සේවයක් කරන්න බලාපොරොත්තු වෙනවා. කොරෝනා අවුරුදු දෙකෙත් ඒ දිකුල්ල මාව අතහැරියේ නෑ. මෙච්චර රටේ මේවක තියෙද්දිත් ඒ අවුරුදු දෙකත් මට මේ ව්‍යාපාරයේ ගෙනියන්න අත දුන්නේ මගේ සේවක පිරිස. මගේ ස්ථානෙට එනවා වතු සමාගම් දෙපාර්තමේන්තු තුනම එනවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම අපනයන දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම අපනයන සංවර්ධන මණ්ඩලය. දැන් මේ හතරත් එක්ක මට ලොකු ගමනක් යන්න පුළුවන්. මේ හැම දෙයක්ම ලැබුණේ මට කිසලී සායතනයේ පුහුණුවත් උපදේශුත් ඒගොල්ලන්ගේ ධෛර්යයත් එයාලාගෙන් ලැබුණ මුදලුත් නිසා මට අවශ්‍ය හැම දෙයක්ම ඒගොල්ලෝ ලබා දෙනවා. මට කියන්නේ මේක දියුණු කරලා තව සේවක පිරිසක් වැඩි කරන්න. මගේ ආයෝජනය හොඳයි. ඇත්තම කියනවා නම් ලොකු පිම්මක් පැන්නා කියනවා නම් ජීවිතේක ඇත්ත. මම වැඩිහිටි කාන්තාවක් වශයෙන් මම හැම වෙලෙම මගේ සේවක පිරිසට කියන්නේ කම්මැලි වෙන්න එපා. මේ වගේ වැඩ කරලා ඉදිරියට යන්න කියලා. පින්මාද 27 වන වැඩසටහනට අපේ ජාතික ආර්ථිකයට යම් ආකාරයක රුකුලක් එකතු කරන ආයතනයක් පිළිබඳව අපි අද කතා කරන්නේ. ඒ තමයි මල්ෂානී කාබනික පොහොර සහ සමසෙට් ප්‍රයිම් ලංකා ආයතනය. මේ ආයතන දෙකම අපේ ආර්ථිකයට රැකියා ලබා දෙමින් තරුණ තරුණියන්ට නුවර එළිය දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් ඉතාමත් හොඳ සේවාවක් සපයමින් ඉන්නවා. ඉතින් මාලනී ජයසේකර මහත්මියත් එක්ක කතා කරන්න ඕනි. ආරම්භ කරන්නේ 2018. මට කියන්නකෝ කොහොමද මේ ආරම්භයත් එක්ක ඔබතුමීට ආපු අභියෝග ඒවා ජයග්‍රහණය කරපු විදිය, ඒ වගේම අපි ඒ සම්බන්ධයෙන් කතා කරා. මේ වෙද්දි තියෙන ගැටලු හඳුනාගෙන තියෙනවද? ඔව්, මම මේ වෙනකොට තියෙන ගැටලු හඳුනාගෙන තියෙනවා.
එතකොට මගේ අඩුපාඩු මං හදා ගන්න ඕනේ මං නිතරම පරිසරය ගැන හිතලා පරිසර වාර්තා ගන්නවා වරින් වර ඒලගේ ජල මූල මූලාශ්‍ර ගැන විශේෂ මේ උනන්දුවක් දෙනවා මගේ ඉඩමත් එක්ක තියෙන ඉතින් දැන් මං ඒ ගමන මං අංග සම්පූර්ණ ඇවිල්ලා තියෙනවා මට රජයේ හැම ආයතනයකම වැඩසටහන් වලට මට සහභාගී වීමේ අවස්ථාව ලැබුණා හොඳ පුහුණුවක් ලැබුවා දැන් මම මේ ව්‍යාපාරي ගොඩක්ම කරන්නේ අනාගත දරු පරම්පරාව ගැන හිතලා මමයි මගේ දරුවන්ගේ දරුවනුයි මම පෝෂණය කරාට මදි මේ රට වශයෙන් තොරව මේ අපි අනාගත දරු පරපුර වෙනුවෙන් මේ ව්‍යාපාරයේ දිගටම කරොත් මගේ අදිෂ්ඨානයක් තියෙනවා මේ සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහි කිරීමේ අරමුණ තමයි අපිට අරමුණක් තියෙන්න ඕනේ ඒක ඕනම අම්මා කෙනෙක්ගේ තියෙන අරමුණක් ඉතින් ඒ අරමුණ ඔබතුමීට කියන තියනවා කියන්නේ ඒක උතුම් කාරණයක් මට කියන්නකෝ දැන් ඔබතුමීට රාජ්‍යංශ සහ පෞද්ගලික අංශ මැදිහත් වෙලා තාක්ෂණික දැනුම වගේ දේවල් පොහුනුව මේවා ලබා දුන්නාද මට දුන්නා මේ දැන් මම මේ කරන කොම්පෝස්ට් කරනකොට හරිම මේ විදිහට මේ කරන්න ඕනේ ඒ කියන්නේ අපි අනවශ්‍ය රසායනික දේවල් මුකුත් යොදවන්න බෑ මට ඒ පුහුණුව දුන්නා මේ කුචිකර්ම දෙපාර්තමේන්තුව ගෝජන සේවා දෙපාර්තමේන්තුව ඒ වැඩ පුහුණු වැඩසටහන් ගොඩකට ගියා ඒ වගේම කිසිලි සායතනේ හැම වැඩසටහනකටම පුහුණුවකටම මාව යොමු කරා එතකොට මට මේ රාජ්‍ය අංශයෙන් ලොකුම වැඩ කොටසක් සිද්ධ වුණා එතකොට අපේ දිස්ත්‍රික් ලේකම්තුමාත් ප්‍රාදේශීය ලේකම්තුමාත් ඒ වැඩසටහන් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මාව යොමු කරනවා අද මම දිස්ත්‍රික්කේ විතරක් නෙමෙයි මුළු දිවයිනටම මගේ මල්සානි කාබිනික පොහොරත් කෝපිතවානත් මගේ වෙනත් පැල වර්ග කාබිනික එළවලු ප්‍රසිද්ධ වෙලා ඉවරයි දැන් අපි අර ලොකු කෝපි වගාවක් දැක්කනේ ඔව් දැන් අපි නුවරඑළිය ගිහිල්ලා ওই මල් පැලයක් එහෙම ගලවන් ඇවිල්ලා මෙහෙ හිටවට හරියන්නේ නැහැ කෝපි පැලත් එහෙම නැහැ කෝපි හරියනවා මොකද පරිේෂණ කරලා දැන් මුළු ලංකාවෙම දැන් අපි තේ වගාව වගේම යනවා කෝපි වගාව අපි රටට ආවේනික දෙයක් කෝපි වගාව ඒතුළු දැන් අපි ලක් පෙරකුම් කියලා තවත් අලුත් ප්‍රභේදයක් කරනවා අරබිකා කෝපි තමයි අපේ රටේ තිබෙන රොබස්ටායි දැන් මේ අලුත් මේකක් දැන් මුළු ලංකාවෙම යනවා දැන් මම මේ වෙනකොට බණ්ඩාරවිල වැලිමඩ ඒ දිස්ත්‍රික් වලට යනවා දැන් ලැබෙන අවුරුද්දේ මම මුළු දිවයිනටම පැල නිකුත් කරන්න ඕනේ වතු සමාගම් දැන් තරඟයක් වශයෙන් මේ කෝපි වගාව කරන්නේ දැන් අපිට කෝපි අපි බොනකොට අපිට ඔක්කොම කෝපි කෝපිම තමයි හිතමු මේ කෝපි ගැන දන්නවා පරතර මොනවද කෝපි අපේ රටේ තියෙන ප්‍රභේද මොනවද අපිට හරියන්නේ මොනවද ඒ කලාප වලට හරියන්නේ මොනවද මේ සියල්ල දන්නවා මට මාල්ලි මහත්මිය එක දෙයක් අවසානයේ කියන්න රසායනික පොහොර අතහැරලා කාබනික පොහොර භාවිතයෙන් කවුරු හරි නිෂ්පාදනය කරන්න හිතාගෙන ඉන්නවා නම් එයට මොකද දෙන්න තියෙන පණිවිඩය මම එයට කියනවා අපි රසායනික දේවල් යොමු කරලා අපි වසවිස අපේ ශරීරයට ඇතුල් කරගන්නවට වඩා කාබනික පොහොර වලට නිසියාකාරව කරොත් ඒ තරම් දැඩි ලොකු වියදමකුත් නැහැ හොඳ ව්‍යාපාරයක් හොඳ කාබනික පොහොර නිපදව ගන්න පුළුවන් ඒ මගින් අපේ සියලුම වර්ග භෝග වර්ග රටේ නිෂ්පාදනය කරන්න පුළුවන් ඒක ඒ එළවලු අපේ රටේ පිචලිත වුණාම අපේ අනාගතේ අපි සෞඛ්‍ය සම්පන්න ජනතාවක් අපිට ඇති වෙනවා අපේ රටේ බලාපොරොත්තු ඒකනේ අනිවාර්යෙන් ඉතින් මෙතුමියව සම්බන්ධ කරගන්න පුළුවන් ඔබට දුරකථන අංකය මම මතක් කරන්නම් 0711 832 6674 දුරකථන අංකයෙන් අයව සම්බන්ධ කරගන්න හැකියාව ලැබෙනවා ඒ වගේම ඔබතුමීට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා අපිට සමර්සෙට් ප්‍රයිම් ලංකා ආයතනය සම්බන්ධ කරගන්න ඕන කොහොමද 0711 20 122 68 අංකයෙන් සම්බන්ධ කරගන්න පුළුවන්. හොඳයි. එහෙමනම් අපි කතා කරේ අපේ ව්‍යවසායිකයන් සම්බන්ධයෙන් පින්මාද 27 වෙනි වැඩසටහන. නැවත දවසක හමු වෙමු මේ බලාපොරොත්තු වෙන සමග ගන්නවා. ඔබට නිරෝගී දවසක් ප්‍රාර්ථනා කරනවා. ඒගොම නිරෝගී කැම ගැන වැඩියෙන් හිතන අය ඔහොමම ඉන්න.